ඔබත් මාමයි බ්‍රෙක්ෆස්ට් පාට්නර් කරගෙන මාමයි බ්‍රෙක්ෆස්ට් ක්‍රියාන්විතයට එක්වන්න. කබ්‍රාල් මැතිතුමා මේ දවස්වල කියනවා කිසි ගැටලුවක් නැහැ සති කිහිපයකින් මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන්. හැබැයි අත වශයෙන්ම යථාර්ථය ඊට ගොඩක් වෙනස්. ඩොලර් බිලියන 7.8ක් තිබ්බා සංචිත ජනවාරි අග වෙනකොට ඩොලර් බිලියන 2.3ට අවිල්ලා තියෙනවා. ඒකෙන් ඩොලර් බිලියන 1.6ක් චයිනා යුවාන්. එතකොට අතේ තියෙන ඩොලර් මිලියන 700ක් පමණ විතරයි වියදම් කරන්න පුළුවන්. ඒත් අතරම බලාපොරොත්තු වෙච්ච ප්‍රේෂණ ලැබෙන්නේ නැහැ. ජූලි අගෝස්තු මාසෙ විතර ඉඳලා ගිය අවුරුද්දේ ප්‍රේෂණ ලැබීම 30කින් 40කින් 50කින් අඩු වෙන ගත්තා. 2021 දෙසැම්බර් වෙනකොට 60කින් මාසික ප්‍රේෂණ අඩු වුණා. 2020 ඩොලර් මිලියන 815ක් ලැබිච්ච එක 2021 දෙසැම්බර් මාසෙ ලැබුණේ ඩොලර් මිලියන 325යි. එතකොට මේකට හේතුව හැටියට ඔවුන් නොයෙකුත් කාරණා ඉදිරිපත් කරනවා. නමුත් අපේ කලාපයේ අනිත් රටවල් බැලුවහම ඒ සියලු රටවල් වල ප්‍රේෂණ වැඩි වෙලා තියෙනවා. ලංකාවේ විතරයි අඩු වෙන්නේ. ඒකට හේතුව තමයි ඔවුන්ට රුපියල් 200ක් අත වශයෙන්ම රුපියල් 1 98ක් ඒකට තව රුපියල් 10ක් එකතු කරනවා. එතකොට රුපියල් 208ක් ගෙවන්න සූදානම් වුණාට රජය ඒ ප්‍රේෂණ ලංකාවට එවන කට්ටියට රුපියල් 250කට අධික ප්‍රමාණයක් උන්දියල් හවාලා ක්‍රමයේ යටතේ ලැබෙනවා. ඉතින් ඒ නිසා මෙච්චර වෙනසක් තියෙද්දී කිසි පෘථග්ජන පුද්ගලයෙ මේ අඩු ගන්නට මුදල් එවන්නේ නැති බව රජය තේරුම් ගන්න ඕනේ. නිවාඩ් කබ්‍රාල් මහත්මයා තේරුම් ගන්න ඕනේ. බැසිල් රාජපක්ෂ මහත්මයා තේරුම් ගන්න ඕනේ. ඊයේ වෙනකොට අපිට මම හොයලා බැලුවා පිටකොටුවේ රුපියල් 257ට පවා ඩොලර් විකිණලා තියෙනවා. රජය කියනවා සංචාරක කර්මාන්තයේ නැවතත් ප්‍රතිස්ථාපනය වෙලා එනවා. ලක්ෂයක් 1,50,000ක් කොහෙද ආව මමත් දැක්කා. මිරිස්ස පැත්තේ සංචාරකයෝ ඉන්නවා, ඇල්ල පැත්තේ සංචාරකයෝ ඉන්නවා. නමුත් එහෙම සංචාරකයෝ ඔයේන ප්‍රමාණය ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න හැකියාවක් නැහැ. අනිත් එක තමයි පුද්ගලීකරණ ආදායම. කබ්‍රාල් මහතුමා බ්ලූම්බර්ග් ආයතනයට කියලා තිබුණා සෙලන්ඩීවක හරහා ඩොලර් බිලියනයක් රටේ වත්කම් විකුණලා ඉඩම් විකුණලා ඩොලර් බිලියනයක් ලබා ගන්න ඕ බලාපොරොත්තු වෙලා හිටියා කියලා දැන් ගිය මාස 6. නමුත් ඒවා එවැනි මුදලක් ඇවිල්ලත් නැහැ. අනිත් එක තමයි මේ අතමාරු ස්වප් ක්‍රමයට ඉන්දියාවෙන්, චීනෙන්, බංග්ලාදේශයෙන්, පකිස්තානයෙන් මුදල් ලබාගෙන මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා ඔවුන් හිතනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. මොවුන් හිතන විදිහට මේ තියෙන්නේ ද්‍රවශීලීතාවයේ ප්‍රශ්නයක්, ලික්විඩිටි ප්‍රොබ්ලම් එකක්. අත වශයෙන්ම මේ ද්‍රවශීලීතාවයේ ප්‍රශ්නයක් වගේම බුම්බත් වීමේ ප්‍රශ්නයක්, සොල්වන්සි ප්‍රශ්නයක්, බංකොලොත් වීමේ ප්‍රශ්නයක්, දීර්ඝකාලීන ප්‍රශ්නයක්. අද අපිට ආනායනය කරන්න ඩොලර් නැති කතාව කවුරුත් දන්නවා. තෙල් නැහැ, ගල් අඟුරු නැහැ, කිරි නැහැ, බෙහෙත් නැහැ, පෙට්‍රෝල් නැහැ, ඩීසල් නැහැ, ගෑස් නැහැ, සිමෙන්ති නැහැ, යකඩ නැහැ. මේ සියලු දේ නැහැ. හරි, ඒක නැවත කියන්න ඕනේ නැහැ. නමුත් ඊට එහා ගිහිල්ලා අපිට විශාල වශයෙන් ඩොලර් ණය ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් අත්ත වශයෙන්ම දැන් අපි මොකද්ද කරන්නේ? අපි මොකද්ද කරන්නේ? කොහොමද මේකෙන් එලියට යන්නේ? සමහරු කියනවා IMF එකට යන්න ඕනේ, සමහරු කියනවා IMF එකට යන්න ඕනේ නැහැ. උද්‍යගම්මන්පිල ඇමතිවරයා කිව්වා කැබිනට් එකේ බොහෝ දෙනා දැන් IMF එකට යන්න සූදානම් කියලා. අත වශයෙන්ම අපි 2020 නොවැම්බර් මාසේ පැයක කතාවක් කළා. එදා කිව්වා IMF එකට ගියොත් මේ ප්‍රශ්නේ බේර ගන්න පුළුවන් කියලා. හැබැයි අපි විශ්වාස කරන්නේ නැහැ අද IMF එක පමණක් උදව් අරගෙන මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. මොකද ඒකට හේතුව තමයි අපේ රටේ ණය පිළිබඳව, ණය තිරසාරත්වය පිළිබඳ විශ්ලේෂණයක් කරනවා. ඒ ණය තිරසාරත්ව විශ්ලේෂණයේ ප්‍රතිඵල අනුව ණය තිරසාරණම් පමණයි ජාත්‍යන්තර මූල අරමුදල හරහා අපිට මේ ප්‍රශ්නේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්නේ නැතුව ගොඩ එන්න පුළුවන් වෙන්නේ. ණය තිරසාර නැත්තම් අපිට IMF එකේ සහයෙන් විතරක් ගොඩ එන්න බෑ. අපිට ණය ප්‍රතිව්‍යුහගත කරගන්න වෙනවා. ඒ කියන්නේ අපිට යම් කිසි විදිහකට ණය නොගෙවා ඉන්න සහන කාලයක් ලබා ගන්න වෙනවා. සමහර ලාට් එක ටෙක්නිකල් ඩිෆෝල්ට් කියලා කියනවා. දැන් ඒ වාර්තාව මේ සිකුරාදා ජාත්‍යන්තර මූල අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරනවා. අපි බල කරලා කියනවා මෙතන ඒ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න. එතකොට අපිට ආණ්ඩුවේ හිටියා, විපක්ෂයේ හිටියත් යථාර්ථය මොකද්ද කියලා දැනගන්න පුළුවන්. නිවාඩ් කබ්‍රාල් මොකද්ද කියන්නේ කියන එකෙන් අපිට වැඩක් නැහැ. අපිට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙන්නේ තාක්ෂණික ණය තිරසාර විශ්ලේෂණ වාර්තාව. අවසාන ණය තිරසාර විශ්ලේෂණ වාර්තාව වන් සභාගත කරනවා මෙතන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒක දිනේ නොවැම්බර් 1 වෙනිදා අවසන් කරන්න. විනාඩි. නොවැම්බර් 1 වෙනිදා 2019. මේකේ වැදගත් කාරණාව තමයි මේකේ මම සභාගත කරනවා මේක හැන්සත්ගත කරන්න කියලා කියනවා. මොකද මේක ඉතාමත්ම වැදගත්. External debt remains sustainable though with high currency and rollover risk. මොකද මෙදා කියන්නේ 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් කරනකොට අපේ විදේශීය ණය තිරසාරයි. ණය තිරසාරයි. ණය ගෙවාගෙන ඉස්සරහට යන්න හැකියාවක් තිබුණා.
හරි එතකොට නොයෙකුත් හේතු මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් අපිට දැන් මේ ණය තිරසාර නැත්තම් අපිට ජාත්‍යන්තර මූල අරමුදලේ සහයෝගයෙන් පමණක් මේ ගැටලුවෙන් එළියට එන්න බෑ. ඒ නිසා මම අවසන් කරනවා. ඒ නිසා විපක්ෂ නායකතුමා කිව්වා වගේ ඔහු ඉදිරිපත් කරපු 27-2 ප්‍රශ්නටවත් උත්තරේ දෙන්න මුදල් ඇමතුමා ඇවිල්ලා නැහැ. ඉතාමත්ම ලැජ්ජයි පැනලා ගිහිල්ලා තියෙනවා. අපිට මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරන්න මේ වාර්තාව සභාගත කරන්න කියලා සිකුරාදායින් පස්සේ ඉල්ලමින් මගේ වචන සල්ප අවසන් කරන බොහොම ස්තුතියි. www.headlinenews.lk බලමු ඉදිරියට.